අයිබෝන් අපේ අම්මයි YouTube channel එකට ඔබ ආදරෙන් පිළිගන්නවා. අපේ තරුණ දරුවෝ හදිස්සියට පහන් කෑල්ලක් එහෙම කන්න ඕනේ වුණොත් ඉක්මනින් හදාගන්න කැමති වෙන දෙයක් තමයි බිත්තර ඔම්ලට් එක. ඒ නිසා ශ්‍රී ලාංකික ක්‍රමයට පහසුවෙන් සොෆ්ට් එකට බිත්තර ඔම්ලට් එකක් හදාගන්න හැටි කියලා දෙනවා. ඔයා මේ ඔම්ලට් එකට කැමති නම් ලයික් එකක් දාලා යාළුවොත් එක්ක ෂෙයා කරන්න. ඔයාගේ වටිනා කමෙන්ට් එකත් මේ වීඩියෝ එක යටින් සඳහන් කරන්න. ලෝකයේ වැඩිම දෙනෙක් සිංහලෙන් ඉගෙනගෙන කෑම ඔයා Facebook හරහා සිය දහස් ගණනින් ෆොටෝ සෙවන අපේ අම්මා YouTube channel එක සමග ඔබත් එක් වන්නට නම් subscribe button එක press කරලා ඊළඟ තියෙන පුංචි bell එකත් press කරන්න. එහෙනම් අපි ඕනෙ වෙන දේවල් බලමු. අපි බිත්තර ඔම්ලට් දාන්න ඉස්සෙල්ලා බිත්තර හොඳට හෝදගෙන ඉන්න ඕනේ. නැත්නම් ඒක කඩනකොට බිත්තර කටුවේ උඩ පැත්තේ තියෙන අපිරිසිදු දේවල් අපේ බිත්තර ඔම්ලට් එකට එකතු වෙනවා. ඒ වගේමයි බිත්තරේ ෆ්‍රිජ් එකේ තියලා ගෙනාවනම් කූල් එක යන්න වතුර එකක දාලා තියන්නත් ඕනේ. දැන් මම මේ හොඳට හෝදලා ගෙනාවු බිත්තර දෙක තමයි වතුර දාලා තියෙන්නේ. ඊළඟට අපි ඔම්ලට් හදනකොට අනිවාර්යයෙන්ම රතු ලුණු එකතු කරගන්නව නම් හොඳයි. බිත්තර දෙකට නම් අවමිරිස් කරල් දෙකක් ඇති. ඊළඟට තක්කාලි ගෙඩිය, ගම්මිරිස් චුට්ටක්, ලුණු චුට්ටක්. හුඟක් අය රතු ලුණු වලට කැමති නැත්තේ සුද්ධ කරන්න වෙලා යන නිසා. ඉස්සෙල්ලම රතු ලුණු ගෙඩි උඩ කොටසයි අට කොටසයි මේ විදියට පිහියෙන් කපා ගන්නවා. ඊළඟට පොල් තෙල් ටිකක් අතට දාගෙන ලුණු ටික අත් දෙක මැදට තියලා මේ විදිහට රවුමට රවුමට කරකවනවා. ඊට පස්සේ අරලා බලනකොට පොතු ටික බුරුල් වෙලා. දැන් වතුරයකට දාලා ලුණු පොතු ටික ලේසියෙන්ම අරගන්නවා. දැක්ක නේද? විනාඩි දෙකක්වත් ගියේ නැහැ ලුණු ටික සුද්ධ කරා. දැන් ලුණු වල තියෙන වතුරයි තෙලුයි යන්න පිහිද ගන්න ඕනේ. ඊළඟට රතු ලුණු ටික චූටි වෙන්න කපා ගන්නවා. ඊළඟට තක්කාලි කිටියත් මේ වගේ හතර පැත්තට ඉරි ගහලා කොටු හැඩයට කපා ගන්නවා. ඊළඟට අවමිරිස් කරල් දෙකක් චූටි වෙන්න කපා ගන්නවා. බිත්තරෙත් හොඳට පිහිදලා අර ගන්නවා. සුදුමදේ වෙනම ගන්නයි යන්නේ. එතකොට බිත්තර කට්ට ගෑවෙන්න පුළුවන්. ඒ නිසා බිත්තර කට්ට හොඳට හෝදලා පිහිදලා තියෙන්න ඕනේ. ඊළඟට මම බිත්තර දෙකේම සුදුමද දෙක වෙනම ගහ ගන්නවා. පෙනේන ගානට මේ වගේ විස් කරගත්තට පස්සේ ලුණු අවමිරිස් එකතු කරගන්න ඉස්සෙල්ලා පෑන් එකට බටර් ටිකක් දාලා ලෑස්ති කරගන්නවා. දැන් පෑන් එක රත් වෙන අතරේ ලුණු ටිකයි අවමිරිස් ටිකයි ලුණු ටිකයි ගම්මිරිස් ටිකයි තක්කාලි ටිකයි මේ සේරම එකතු කරගන්නවා. මේ සේරම දාලා චුට්ටක් රස බලන්න. අපි මේක පාන් එක කනවා නම් පාන් වලත් ලුණු තියෙනවා. අපි මේකට බටර් දාලා උයනවා නම් බටර් වලත් ලුණු තියෙනවා. ඒ නිසා ලුණු ගානට දාගන්න. ඒ ටික දාගෙන තප්පර 10ක් විතර කලවම් කරගන්නවා. ඒකම කහමැදි දෙකත් ඒකට දාලා තප්පර දෙක තුනක් කලවම් කරනවා. දැන් ඉක්මනින්ම පෑන් එකට දාගන්නවා. දාලා ගින්දර අඩු කරලා මේ විදියට පියනකින් වහනවා. ගින්දර අඩුවෙන් තියෙන්න ඕනේ. මේ වගේ වහලා උයනකොට හොඳට පිම්බිලා එනවා. විනාඩි දෙකමාරක් තුනක් විතර යනකොට බිත්තරේ උඩ පැති තෙත ගතිය යනවා. එතකොට මෙන්න මේ විදියට ස්පැචුලා එකක් යටට දාලා අනිත් පැත්ත හරව ගන්නවා. අනිත් පැත්ත හරවලා තප්පර 30ක් විතර යනකොට ඔම්ලට් එක හදලා ඉවරයි. දැන් අපි අනිත් පැත්ත හරවලා පිඟානට බෙදා ගන්නවා. මේ බලන්න හොඳට පිම්බිලා පුළුන් වගේ තියෙනවා. දැන් මෙතන බිත්තර දෙකක්නේ. ඒ නිසා දෙන්නෙක්ට ඕනේ නම් දෙකට කපලා අරගන්න. මේ වගේ බාගි කෑල්ල කෑලි දෙකට කපා ගත්තොත් පාන් පෙති හතරක දාලා ඔෆිස් යනකොට ගෙනියන්න පුළුවන්. පුංචි අයට උදේට ඉස්කෝලේ යනකොට ගෙනියන්න දෙන්නත් පුළුවන්. පුංචි අයට දෙනවා නම් අවමිරිස් දාන්න නැතුව පරිස්සමට හදාගන්න. මේ විදියට බිත්තර ඔම්ලට් එක හැදුවම අපේ අම්මා Facebook ෆෑන් පේජ් එකට ඔයාගේ ෆොටෝ ෂෙයා කරන්න. අපේ අම්මා channel එකේ අලුත් වීඩියෝ සමහර විට ෆෝන් එකට එන්නේ නැහැ. එහෙම නැත්නම් ඒ වීඩියෝ තියෙන්නේ හොඳටම යට. ඒ නිසා අලුත් වීඩියෝ බලන්න මෙන්න මේ විදියට අපේ අම්මා channel එකට යන්න. මෙන්න මේ පෙන්වන විදියට අපේ අම්මගේ පින්තූරේ තියෙන තැන click කරන්න.
එතකොට වීඩියෝස් කියලා කැලලක් එනවා. ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාම මුල ඉඳලා දාපු වීඩියෝස් ඔක්කොම බලා ගන්න පුළුවන්. ඒ වගේමයි ප්ලේලිස්ට් කියලා බටන් එකක් එනවා. ඒකේ එකම වර්ගයේ කෑම වර්ග ප්ලේලිස්ට් වල දාලා තියෙනවා. බත් වර්ග වෙනම, මාළු වර්ග වෙනම, චිකන් වර්ග වෙනම, බේකරි කෑම වෙනම, අන්න ඒ වගේ. ඒ නිසා කැමති ප්ලේලිස්ට් එකක් ක්ලික් කරලා ඔයා කැමති වීඩියෝ එකක් බලන්න. මේ වීඩියෝ එකෙන් යම් දැනුමක් ප්‍රයෝජනයක් ලැබුණා නම් ලයික් එකක් දාලා යාළුවොත් එක්ක ෂෙයා කරන්න. බොහොම ස්තුතියි. දැනුම සමග මෙවැනි තවත් වටිනා වීඩියෝ නරඹන්න අපේ අම්මා channel එකට subscribe වෙලා ඊළඟ තියෙන පුංචි සීනුව press කරන්න.